පන් හිඳ මෙව රන්ගේ සර සප්තසරි මිහිරියව මැද ස්වභාවිත ගීතයක රස මිහිර ඔබට ගෙනෙන අපේ වැඩසටහන් මාලාවේ තවත් රසබර පියවරක් අද දවසෙත් අපි ඔබට මේ වැඩසටහන තිළින කරන්නේ මහනුවර හාරිස්පත්තියේ කුළුගම්මන මාපම් මඩුල්ලේ අපේ ව්‍යාපාරික සමාජ සේවා ක්‍රියාකාරී කලාකරු තුසිත කරුණරත්න මහත්මයාගේ සෙනුරි ගාඩන් අපේ ගොවිපල පරිශ්‍රයේ සිටයි සංගීත සංයෝජනය කරන්නේ අද දවසෙත් අපිට සාගර සම්පත් कीबोर्ड वाद शिल्पी हटियर काटेत करमीन तालतरंग मोनवा समीर समरकोन वायलिन प्रदीप प्रिय जनक बटनला लोचित दिशा नायक गिटार लोचन किरिंद शब्द परिपालने लकित प्रणांदु वीडियो करने जयंत रत्नायक सह महिंद पेरेस अद अपि तोरागन्नाव गीते मी गीते निर्माण वेने असुव दशकेदी ए सुनील एदिरि सिंहन्गे कैसेट पटयक वेनुवेन गीते रचना कले रत्नश्री विजय सिंह संगीत कले रोहन वीर सिंह गीते गायना कला सुनील इदर सिंह रैया में होर रहस्यम सेंगव गीय दियनिये वेनुवेन गयुन गीते हटियटाई मे गीते हंदुन्वान्ने चंद्र मंडल मे चंद्र मंडल मेद हिटिय पुंची सावे तें हंदे हावेक इन्नो के रावी पुंची काले कता आहला तीनोने हे भाई ए हंद हावटत वटा तव रश्मि वलाल लागती नो एक तम अभी चंद्र मंडल गयाने एवना आरक्षित पौरक मेद හඳත් මැද හිටියේ පුංචි සාවිය. හැබැයි එයත් කියන්නේ නැතුව හොර රහසෙම සැංගිලා ගිහිල්ලා. ඒක තුල දැන් මේ ලයින් කාමරේ හිටිය ලයින් කාමරේම ආලෝකමත් කළ පහන තමයි මේ නිවිලා ගිහිල්ලා තියෙන්නේ. ඇයි මේ විදියට අපිව දාලා ගියේ කියලා තමයි මේ තාත්තා දුවගෙන් අහන්නේ. ඒ කියන්නේ දැන් එතනම තියෙනවා ලයින් කාමර වල ඉන්නේ තුන්වන පන්තියේ කණ්ඩායමනේ. දරිද්‍රතාවයේ තියෙනවා. ඒ නිසා ඒකෙන් මිදෙන්න වෙන්නේ ඇති මේ තාරුණයට ආපු දියණියේ පෙරෙහි දියණියේ කෙරෙහි මේ ඇල්ම බැල්ම ලැබෙන්නේ. ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ විදිහට මේ රත්තරන් වෙනුවට ඉමිඩේෂන් පලන්දගෙන ආපු බොහෝ දෙනෙක් මේ වගේ සිත් ළඟ නැවතිලා ඔවුන්ගේ සිත් හොරකම් කරගෙන අරගෙන ගිහිල්ලා ඒ අය රවට්ටපු කතා ප්‍රවෘත්ති අහලා තියෙන මේ තාත්තත් අන්න ඒ අය නගරයට ගියාට පස්සේ සීලමේදී පාර වැරදුන ආකාරය මේ තාත්තා දන්නවා අන්න ඒ නිසායි මේ තාත්තට දුකක් තියෙන්නේ තමන්ගේ දුවටත් ඒ වගේ වෙයිදෝ කියලා බයක් තියෙන නිසා මේ තාත්තා දුවට ආමන්ත්‍රණය කරනවා ආදරෙන් ආරාධනාවක් කරනවා සැකයක් හීනයක්වත් තිබුණේ නැල්ලු මාල බැඳගත්තු සුදු යකඩෙන් ඇවිල්ලා ගේ ළඟට වෙලා මේ මාල ගිරව් සින්දු කියනකොට මොකද දුව ගැනීම එක්තරම් විශ්වාසයක් මේ තාත්තට තිබිලා තියෙනවා එය ඇවිල්ලා තිබුණේ හරියට මේ රෝස මල් අරගෙන ඇවිල්ලා ඉන්න වගේ සුන්දර හීනම වාගෙන ඒ විදිහට ආපු තාත්තට හීනකින්වත් තමන්ගේ දුව ගැන මේ ඇවිල්ලා සින්දු කියන්න මොකටද කියලා කාරණාවක් දෙනුනේ නැල්ලු අනේ දැන් දුව නැති වුණාට පස්සේ මේ විදිහට හොර රහසේ සැඟව ගියාට පස්සේ කියනවා දරුකමින් අයින් කරන්න පුළුවන් කමක් නැහැ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ ඒ කියන්නේ ඉක්මනට එන්න පුළුවන් ඒ කියන්නේ තාත්තලා ඒ විදිහට දුවලව අයින් කරන්නේ නැහැ තමන්ගේ හදවතෙන් ඒ ලේ බැඳීම ඒ විදිහටම තියෙනවායි කියලා ඒ නිසා පිටුපාලා ගියාට අම්මට තාත්තට ගෙදර දොරට තාමත් පාර තියෙනවා එන්න පුළුවන් දරුකම අත්තරිලා නැහැ කියලා තමයි මේ ගීතය ලියවෙන්නේ. ඒ ගීතයයි අද අපි ඔබට තිළින කරන්නේ. ගීතේ ගයන්න අපි ආරම්භ කරනවා අපේ සරල ගී ගායන ශිල්පියා කඳුරට කලා සංසදයේ සමාජික විතක ශබ්ද පරිපාලක වරයෙකු හැටියටත් කටයුතු කරන ලිස්ලි කුමාර දිනේවත්තට. मंदले
පන් පුංචි සාවියේ මන්ද නුඹගේ කියපන් පුංචි සාවියේ